අයිබෝවන්. ඉතින් අද කතා කරන්න වැම්පයස්ලා ගැන. වැම්පයස්ලා ඉන්නවාද නැද්ද කියන එක තමයි අද කතා කරන්න අපි වීඩියෝකට බහිමු. ඉතින් මේක පටන් ගන්න මෙක්සිකෝවේ ගුවාඩලහාරා කියන නගරේ. ඉතින් මේ නගරේ නම කියන්න මට හරි අමාරුයි. එයින් තමයි නගරේ කියන නම පාවිච්චි කරලා ඔයගලන්ට වීඩියෝ එක ඉදිරියට ගෙනියන්න. ඉතින් මේ නගරේ ඉස්සෙල්ලාම මේ වැම්පයර් කෙනෙක් ඉන්නවා කියලා මිනිසුන්ට ඇඟෙන්න පටන් ගත්තේ මේ නගරේ පුරාවට නගරේ හිටපු සතුන්ගේ මලසිරු හමු වීමත් සමගයි. ඉතින් ඊට පස්සේ එක පාළු මාවතක කාන්තාවක්ගේ මලසිරුරක් හම් වෙනවා. ඉතින් මෙතන තිබ්බ එකම අවුල තමයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ කාන්තාවගේ මලසිරුරේ එකතු ලේ බින්දුවක්වත් තිබිලා නැහැ. ඒ වගේම තමයි මේ කාන්තාවගේ බෙල්ලට තුවාල ඇති වෙලා තිබ්බා. ඉතින් මේකෙන් තවත් දවස් දෙකකට විතර පස්සේ මේ කාන්තාවගේ මලසිරුරු හමු වෙන ස්ථානයට නොදුරින් එතන තිබ්බ කනත් එක මලසිරුරක් හමු වෙනවා. ඉතින් මේ මලසිරුර මේ කනත්ත තුළ වලදාපු මලසිරුරක්ලු. සරලව කිව්වොත් මේ මලසිරුර ෆ්‍රෙෂ් මලසිරුරක්. ඉතින් මේ මලසිරුරෙත් බෙල්ලේ තුවාල ඇති වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඉදිරි දවස් ටිකේම කාන්තාවන්ගේ හා කුඩා දරුවන්ගේ මලසිරුරු මේ නගරේ ගොඩ ගැහෙන්න පටන් ගන්නවා. මේ සිරුරු වලට පොදුව තිබුණු එක දෙයක් තමයි මේ සිරුරු වල ලේ තිබුණේ නැහැ. ඒ වගේම තමයි මේ සිරුරු වල ඒගොල්ලන්ගේ බෙල්ලේ තුවාල තිබී තිබෙනවා. ඉතින් මෙතන තවත් එක පොදු දෙයක් තමයි මේ මලසිරුරු හැම දෙයක්ම මේ කනත්තට නොදුරින් තමයි තිබිලා තියෙන්නේ. කියන්නේ කනත්ත තමයි මේ හැම එකකම සෙන්ටර් එක වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශවාසියෝ මේ කනත්ත දිහා අගහගෙන ඉන්න පටන් අරන් තියෙනවා. ඉතින් එක දවසක් රෑ මේ කනත්ත තුල එක මිනිහෙක් ඇවිදිනවා මේ ප්‍රදේශවාසියෝ දැකලා තියෙනවා. ඉතින් මේ මිනිහයා ළඟට ගිය ගම මේ මිනිහයා සතෙක් වගේ ගොරවන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ ප්‍රදේශවාසියෝ දෙපාරක් හිතුවේ නැහැ, කෙලින්ම ඔහුගේ ඇඟට පැනලා උට ගහලා ඔහුගේ පපුව හරහා උල්ලීයක් පසාරෝ කරගෙන යන විදිහට යවලා තියෙනවා. ඉතින් මේ ප්‍රදේශවාසියෝ වැම්පයර් කෙනෙක් කියලා හිතලා තමයි මේ මිනිස්සයා මෙහෙම මරලා තියෙන්නේ. ඉතින් මෙයාගේ මරණය තව ටිකක් කන්ෆර්ම් කරගන්න මේගොල්ලෝ වලක් හාරලා ඒ වල කොන්ක්‍රීට් වලින් වහලා තියෙනවා. ඉතින් ටික දවසක් ගියාට පස්සේ මේ කොන්ක්‍රීට් වල පොඩි පොඩි තැලීම් මේ ප්‍රදේශවාසියන්ට දැක ගන්න හමු වෙලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ ගොඩක් හිතුවේ මේ වැම්පයර් මැරිලා නැහැ, ඌ තාම ජීවත් වෙනවා, ඌ එළියට එන්න තමයි බලන්නේ කියලා. තවත් සමහරුගම මේ වැම්පයර් සොහොන ගාව ගහක් තියෙනවා. මේ ගහේ මුල් හින්දා තමයි මේ පොඩි පොඩි තැලීම් ඇති වෙලා ඇත්තේ කියලා. මේක තහවුරු කරන්න කිසිම සාක්ෂියක් හමු වෙලා නැහැ මේ ගහ ඇරෙන්න. ඉතින් මේ ගහ අදටත් තියෙනවා මෙක්සිකෝවේ. මේ ගහට කියන්නේ වැම්පයර් ට්‍රී කියලා. මේ වැම්පයර් ට්‍රී එක කොච්චර ආරක්ෂා කරනවද කියනවා නම් මේ මෙක්සිකෝ රජය විසින් මේ වැම්පයර් ට්‍රී එක වටේට වැටකුත් ගහලා තියෙනවා. ඉතින් පුරාවෘත්තවලට අනුව මේ වැම්පයර් ට්‍රී එක මරණ දවසට මේ ඇතුළේ ඉන්න වැම්පයර් ආයේ ජීවතුන් අතරට එනවා කියලා තියෙනවා. ඉතින් මෙතනින් කතාව නවතින්නේ නැහැ, තවත් කතාවක් තියෙනවා. ඉතින් මෙක්සිකෝවේ ඉඳන් අපි බල්ගේරියාවටයි පෝලන්තයටයි යමු. බල්ගේරියාවේදී වැම්පයර් සොහනක් හොයාගෙන තියෙනවා. එක නගරයක කැණීම් කරමින් සිටියේදී තමයි මේ සොහන හොයාගන්නේ. මේ සොහන ඇතුලේ ඇටසැකිල්ලක් තිබිලා තියෙනවා. ඉතින් මේ ඇටසැකිල්ලේ පපුව ප්‍රදේශය හරහා ගිහිල්ලා තිබ්බ ලීයක් දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ පුරාවිද්‍යාඥයන්ට. ඉතින් මේ එක ඇටසැකිල්ලක් නෙමෙයි, මේ වගේ ඇටසැකිලි 100 ගාණක් විතර මේ කැණීම් කරපු ස්ථානෙම හොයාගෙන තියෙනවා. ඉතින් පුරාවිද්‍යාඥයා මෙහෙම නිගමනයකට ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ මේ හිටපු ජනතාව මේ වැම්පයර්ලත් එක්ක යුද්ධයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ යුද්ධෙන් මැරිච්ච වැම්පයර්ලව තමයි මේ විදිහට භූමිදානය කරලා තියෙන්නේ. ඒ වගේම මේ වගේ සොහොන් පිට්ටනි දෙකක් බල්ගේරියාවෙන් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට පෝලන්තයට යමු. පෝලන්තයේත් මේ වගේ ඇටසැකිලි 3ක් හමු වෙලා තියෙනවා. සමහර ඇටසැකිලි වල ඔළුව කඳෙන් වෙන් කරලා තිබිලා තියෙනවා. ඒ වගේම සමහර ඇටසැකිලි වල අත්පා ඒවා කපලා වෙන් වෙනම භූමිදාන කරලා තිබෙනවා. ඉතින් මේ විදිහට මේ මලසිරුරු මේ මිනිස්සු කොටස් කරලා තමයි භූමිදානය කරලා තියෙන්නේ. සමහර ඇටසැකිලි වල බෙල්ල වටේට යකඩ දැකුත් දාලා තිබිලා තියෙනවා. ඉතින් මේ වගේ අපිට එන්න පුළුවන් නිගමනය මොකද්ද? මේ මිනිස්සු බොරුවට බය වෙලා මවාගත්ත දෙයක් නිසා මෙහෙම මලසිරුරු වලට මේ වගේ අපරාධයක් කරලා ඇති. නැත්තම් ඇත්තටම වැම්පයර්ලා කියලා ජාතියක් ඒ කාලේ ඉඳලා ඇති කියන නිගමන දෙක තමයි මට ඕගලන්ට ගේන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි පෝලන්තයේ බල්ගේරියාවේ මේ හොයාගත්ත මේ සොහොන් බිම් දෙක කාබන් දිනගණනයට අනුව එකම කාලයේදී වෙච්ච සිදුවීම් දෙකක් කියලා තමයි විද්‍යාඥයන් තහවුරු කරගෙන තිබෙන්නේ. ඉතින් ඕගලන්ගේ අදහස මොකද්ද අනිවාර්යෙන් කමෙන්ට්ස් වලින් මට කියන්න. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගලන්ට ජය වේවා.